යිබෝුවන් මූලික පිරිවෙෙන අවසාන විභාගය පහවසර භූගොල විද්ධා විශයේ භූලක්ෂණ සිතියම් අධ්‍යයනය කියන පාඩමට ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ ශ්‍රී ලංකාවේ එකට පනස්දහ භූලක්ෂිණ සිතියම් අධ්‍යනය කියන පාඩමේ කොටස් කීපයක් සාහචා රීම බලාපොරොත්තු වන්නේ මේ ඔබට නිරූපණය වන්නේ ශ්‍රී ලංකාවේ පිහිටීම පිළිබඳව දැත්වෙන සිතියමක් මේ පිළිබඳව හොඳින් අවධනයොමු කරාම ශ්‍රී ලංකාවේ පිහිටීම පිළිබඳව අපට කරුණු ගණනාවක් පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්කම් පවතිනවා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරේ පිටලා තිබනා ආකාරය පිළිබඳව දලා දහසක් මේ සිතියමින් ලබාගන්න පුළුවන් එවගේම ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ පිහිටීම පිළිබඳව යම් අදහසක් මේ සිතියවෙන් අපට ලැබෙනවා. එවගේම අක්ෂංස දේශංශ වල පිහිටීම ශ්‍රී ලංකාව පිහිටරතියෙන්නේ කිනම් අක්ෂාංස දේශංස පර්තරයන් ඇත්‍රද කියන එක පිළිබඳව අපට යමක්ෂය අවබෝධයක් ලබෙනවා එවගේම ඉන්දියාවේ ගංගා පිහිට්‍රතිනාආකාරය පිළිබඳව නිරූපණය වෙනම ඉන්දියාවේ භූවිෂ්මතාවය පිළිබඳව යම් කිසි කරුණු කීපයක් අපට අවබෝධ කරගන්න පුළුවන් යම් මට්ටමකද මෙ වර්ණ යොදාගැන තිබෙන කාරයෙන් උපදේශ පහත්පදේශ අවබෝධ කරගන්න පුළුවන් එවගේම දේශ සීමාවන්. පරිපාලන බෙදීම් ගණනාවක් මේ සිතියම දිහා හොඳින් බැලුවම අපට හඳු ගන්න පුළුවන් එවගේම නගර කීපයක් මේ සිතියේ නිරූපණය වෙනම මෙ අදී වශයෙන් සිතියමක් සිතියමක් අධ්‍යයනය කිරීමෙන් අපට තොරතුරු ගණනාවක් අවබෝධ කරගන්න පුළුවන් සිතියම් පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයෙකුට පවා මෙවැනි සිටයමක් අදීක්ෂණය කිරීමෙන් මෙවැනි සිතයමක් අධදේශ්ණය කිරීමෙන් ඒ සිතියම පිළිබඳව ඒ සිතියම නිරූපණය කරන තොරතුරු පිළිබඳව යම් දල අවබෝධයක් ලබාගන්න පුළුවන් කම් පවතිනවා. එයනුම සිතියන් විද්‍යාව සිතියම් අධ්‍යයනය කියන පාඩම හැදෑරීමට පෙර ඔබ විසින් සිතියමක් අධ්‍යයනය කරලා යම් අට්ටමකට කරුණු අවබෝධ කරගැනීමේ හැකියාවකින් ැ ඔබට තියෙනවා. ඉළඟට මේ නිරූපණය වන්නේ මේට වසර පන්දහාසකට පෙර මෙසපොටේමයානු ජාතිකයකු විසින් මැටිපෝරුවක සගස් කනලද නගර සැලැස්මක් දෑට ස්ොයාගෙන ඇති පරිදිලොව පැරිණම සිතියම හැටියට මෙම සිතිියම සැලකෙනවා නගරේ සීමාව එවගේම මන්මාවත් වගාපදේශාදිය පිළිබඳව යම්තාක් දුරට රොතුරු අපට අවබෝධ කරගන්න පුළුවන් මේළඟට කිෂ්තුවර්ෂ එකසිය පණහෙදී තොළමි විසින් ඇඳ ඇති ලෝක සිතීම තමයි මේ ඔබට නිරූපණය වන්නේ මේ ඔබට නිරූපණය වන්නේ චන්රිිකා චයාරූප මගින් සකස් කර ලද ශ්‍රී ලංකාවේ සිතීමකින් කොටසක් මේ පිළිබඳව අවධානයොමු කරාට පස්සේ කරුණු කීපයක් අපට අවබෝධ වෙනවා ශ්‍රී ලංකාවේ යාපන අර්ද්දීපය කොටසක් තමයිම නිරූපණය වන්නේ පනර්ද්දීපය එතින්දි අපට ශ්‍රී ලංකාවේ මොන්‍රදේශයක් මෙන් ආවරණය වෙනවද කියන අවබෝධය ලැබෙනවා. එවගේ කහපාට කොටුව තුළින් අපට වැවක් තමයිදකින් ලබ නිරූපරය වන්නේ ජලාශිට ප්‍රදේශයක් ජලයපිරනු කොටසක්. එවගේම සාගරද ගොඩබිම්ද මෙම සිතියමෙන් පැහැදිලව හඳරගන්න පුළුවන් එවගේම ජලාශ්‍රිත ප්‍රදේශ අපට නිරූපණය කරගන්න පුළුවන්ඒ අනුම නවීන තාක්ෂණය මගින් තාක්ෂිණය යොදාගෙන සකස් කරන ලද මෙවැනි සිතියමකින් පවා සිතයම් පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයෙකුට යම් ආකාරයක තොරතුරු කීපයක් අනාාවරණය කරගැනීමේ හැකියාව පවතිනවා මේ නිරූපණය වන්නේ පරිගණක යන්ත්‍රියයක් මගින් සකස් කරන ලද සිටයමක් මේ සිතිය මේ විශාලතරතුරු ගන්නාවක් එමනැත්තං ද්ධ ගබඩාවක් හැටියට මෙවැනි සිතියමක් අපට හඳුන්වන්න පුළුවන් ඒ ප්‍රදේශාශිතව තිය නොයකුත්තොරතුරු මේ සිතියම්බල ගබඩා කරලා තියෙනු. මේ දක්වා අපි මුලින්ම ශ්‍රීලංකාවේ පිහිටීම පිළිබඳව දැක්වන සිතියමක් අධ්‍යයනය කරන්ට දුනාා ඒ යම්තා දුරට පිරතුර සාකච්ාර ොරතුරු අපට ඔබෝධ කරගැනීමේ හැකියාවත් පැවතුනා ශ්‍රී ලංකාවේ පිහිටීම අක්ෂංෂ දේශංශවල පිහිටීම ඉන්දියන් සාගරයේ සීලංකා පිට තිෙන ආකාරය ඉන්දියාවට සාපේක්ෂව ලංකාව මොන ආකාරෙක්කද පිට්‍රතිීන අදී තුොරතුරු අපි සාකච්චා කර. එවගේම පැරණිම සිතීමක් වන මෙසපතේමයනු ජාතික විසිකන් සගස් කරපු සිතියම අප ප අද්‍යනය කරන්ටිදු. එවගේම ටොළමි විසින් නිර්මාණය කරන ලද ලෝක සිතිියම අපි අධ්‍යයනය කරා එවගේම චන්්‍රිකා ඡයාරෝපයක් මගින් සකස් කනලද සිතියමක් අධ්‍යනය කරා මේ ඔබට දර්ශනය වන්නේ පරිගණක අන්තයක් මගින් සකස්කන ලද සිටියමක්. එතකොට ඇ අතීතයේ සකස්කරපු සිටියම් එවගේම වර්තමානයේ නවීන තාක්ෂණය මගින් නිර්මාණය කරපු සිතිියං ආදී වශයෙන් සිතිියන් ගණනාවක් පනිරේක්ෂණය කර සිතියම් පිළිබඳව කිසිදු අවබෝධයක් නැති කෙනකුට පවා මේ සිතියම් අධ්‍යයනය කරාම එමනැත්තං මේ සිතියමක් දැක්කම යම් යම් තොරතුරු අවබෝධ කර ගැනීමේ හැකියාව පව්ති නු. එනිසා සිතියමක් කියන්නේ තොරතුරු ගබඩා කරලා තියන දෙයක් පමණක් නෙමේ තවත් කෙනකුට තොරතුරු සම්පේෂණය කරන්න පුළුවන් මෙමලමක් හැටියට අපට දැගන්න පුළුවන් සිතියම් පිළිබඳ කිසිදු අවබෝධයක් නැති කෙනෙකුට පවා මේ සිතියන් කියලා එම නැතන් සිතිියමක් අධ්‍යනය කරලා යම් යම්තුරතුරු අවබෝධ කර ගැනීමේ හැකියාව පවදිනවා. ඉළඟට සිතියම් ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරන්නේ සිතියම් ඉතිහාසය භෝගොල විද්‍යා විශයේ ඉතිහාසිට වඩා ඇතිට දෙව්‍යනෝ. භූගල විද්‍යා විශ්‍යයක් හැටියට ප්‍රවර්ධනය වන්නේ. හම ඇතකාලීනව මානවවර්ගයාගේ ආරම්බේ පටන් මිනිස්සු නොයෙක් නොයෙක් අරමුණ ඇතුව නොයෙක් ආකාරයේ සිතියම් නිර්මාණය කරලා තිබුණා මූගල විද්‍යාඥාගේ ප්‍රධානතම තරොතුරු ගවේෂණය හා ප්‍රැස් කර තැබීම සඳහා භාවිතා කරන උපකරණය සිතිියම හැටියටට හඳටගන්න පුළුවන් එවගේම සිතයම් විද්‍යාවේ පියා වශයෙන් හඳුන්වන්නේ ඇනෙක්ෂිමෙන්ඩ කියන සිියම් විද්‍යාඥා එතුමා තමයි මුලින්ම පරිමානයකට අනුව සිතියමක් නිර්මාණය කරන ලද්ද. කිිෂ්තුපුරව තුන්වන සියවසේ විසූ ඉරටු ස්ථීනිස් කියන සිතියම් විද්‍යාශඥ පෘතුවයේ විශාලත්වය බලා පරිමානයකට අනුව සිතියමස් සගස් කරන්නට එතුුණ. එයනුම සිතයම් ඉතිහාසය බොහොම ඇතට දව්්‍යයනවා මිනිස්සු නො එක් කාකාරය අරමුණු ඇතිව බගා කටයුතු ඉඩම් සම්බන්ධයෙන් එවගේම නග්‍ර සම්බන්ධයෙන් යුධමය කටයුතු සඳහා නො එක්කාකාරේ සිතියම් භාවිතා කරලා තියෙනවා. සිතියමක් යනු කුමක්ද කියන එක පිළිබඳාවදාානයොම් කරනකොට අපට නිර්වචන ගණනාවක් සික් යන කුමක්ද කිය පිළිබඳව දක්නට නැබෙනවා. නමුත් බොහොම සරල නිර්වචනයක් හෙඩට මේ නිර්වචනය ගන්න පුළුවන් පෘතිවිතලයේ දක්නර් ලැබෙන විවිධ රටාවන් චචිත සංකේත වර්ණ අක්ෂර ආදියයොදා ගනිමින් කිසියම් පර්මාණයකට අනුව පැතිලිතලය ඇද දක්වන චිත්‍රයක් හැටියට අපට සරලව බොහම සරලව සිතිියමක් නිර්වචනය කරන්න පුළුවන් මේදී වැදගත් වෙන්නේ සංකේත වර්ණ අක්ෂර පරිමාණය කියන කරුණු. ඒදී මේ නිර්වචනය තුළ අනිවාරයෙන්ම අඩංගු විය යුතුයි සංකේත වර්ණ අක්ෂර පරිමාණය කියන කරුණු හතර. ඒ හතර අඩංගු කරගෙන අපේට අපට පුළුවන් ආකාරයට නිර්වචනයක් නිර්මාණය කරගැනීමේ හැකියාව පවතිනු. ත්‍රිමාන රූපසටහනක් ඔබට නිරූපණය වෙනවා. මෙ ත්‍රමාල රූපසටහනකින් නිරූපණය වන්නේ දිග පලල උස කියන ලක්ෂණ. සැබෑභූමේ භූ ලක්ෂණ, වි රටාවන් අප නිරන්තරයෙන් දකින ලැබෙන්නේ ත්‍රිමානාකාරයට. මේ ත්‍රිමානාකාරයට දක්නර් ලැබෙන භූරූප රටාවන් අපි සිතියමකද දිමානස්වරූපයෙන් නිරූපණය කරනවා. එහිද දිග පල්ල පමණයි දිමානස්වරූපයෙන් අප නිරූපණය කරන්නකොට දක්වන්න පුළුවන්කම පවතින්න. එනිසා සැබෑභූමියයේ ත්‍රමාණස්වරූපයෙන් තියන බූලක්ෂණ ඇතිරිතයක ජුමාන්ස්රූපයෙන් නිරූපණය කිරීම සිතියමක් හැටියරත් අපට හඳුනගන්න පුළුවන්. ඊළඟට මේ ඔබට නිරූපණය වන්නේ පිරිවෙනක පීටීම දැක්වෙන දළ සිතියමක් මෙහි පිරිවෙනක තියන එහමනැත්තං බිහාරස්ථානයක තියන යම් යම් අංග ඇතුළත් වෙලා තියෙනවා. අපි බලමු ප්‍රැස්වීන් සාලාව, දානසාලාව පරිගණකයකකය පුස්තකාලය. බෝධීන් වහන්සේ බුදුමැදුර චෛත්‍ය පිරිවංශාලාව පිරිවෙන් කාර්යාලය ආවාසගේ විශ්්‍රාමසාලා. මෙ අදී වශයෙන් පිරිවෙනක තියන යම් යම් අංග මෙ සිතිය මේ අඩංගවෙලා තිනම් මේක බොහොම සරල සිතියමක් අපට යම් කිසි ඕනෑම කෙනකුට එහමනැත්තං ආගන්තකයකුට පිරිවෙනට ආවතින් ඕනෑම අවස්ථාවක මේ සිතිියම් බල්ලා තමන්ට අදාළ හැකියාව පවතිනවා එනිසා ඕනෑම පුද්ගලයකුට සරලව අවබෝධ කර ගැනීම හැකියාවක් සිටිය මේ දක්කින ලැබුණු සරල සිතියමක් නිසා මේක ප්‍රෝජනයක් හැටියට අපට ඒ අදා ස්ථානය නිවරදි පිහිටීම අවබෝධ කර ගැනීම හැකාව පවතිනෝ දන්නා කෙනෙකුටත් වඩා නොදන්නා කෙනෙක් යම් ස්ථානයකට අවුම සිතිියමක් නිරූපණය කර තිබීමෙන් ඒ පුද්ගලයාට අදාළ ස්ථානය පහසුවෙන් ස්යාගැනීමේ හැකියාව පවතිනු. විවිධ සිතියම්වර්ග අපට දක්න ලැබෙනවා එ අතරින් ප්‍රධන සිතියම් වර්ග දෙකක් තිබෙනමක් පළවෙනි තේමා සිතියම් එවගේම දෙවිනිියක භූලක්ෂණ සිටියම්. තේමා සිතියමක් කියලා කියන්නේ. යම් කිසි අරමුණක් ඇතිව. එක් හෝ එකරමුණක් හෝ අර්මුණු කීපයක් ඇතිව නිර්මාණය කරන සිතියම්. එෙමනැත්තම්. යම් කිසි මාතෘකාවකට අනුව. තනිමාතෘකාාවක් හෝ මාතෘකා කහිපයක්. තේමාවක් ඇයටතේ එක තේමාවක් හෝ තේමා කහිපයක් නැතේ නිර්මාණය කරන සිතයම් අපි තේමා සිතයම් කියලා හඳුන්වනවා. එහිදිය අපට නිදර්ශන කරනාවක් ගන්න පුළුවන්. මෙ ඔබට නිරූපණය වන්නේ ශ්‍රී ලංකාවේ. ර්ග දැක්වීම සඳහා නිර්මාණය කරපු සිටයමක් මෙ නිරූපණය වන්නේ මාර්ග පමණයි. එවගේ මේ නිරූපණය වන්නේ ශ්‍රී ලංකාවේ ගංගාවන් දැක්වෙන සිටියමක් එවගේ ශ්‍රී ලංකාවේ දිස්්‍රීප්ක නිරූපණය කිරීම සඳහා නිර්මාණය කරපු සිතියමක් එවගේ ශ්‍රී ලංකාවේ භූවිශ්මතාවය නිරූපණය කිර සඳ නිර්මාණය කර ලද සිටයක් මෙ උස දක්වල තියෙන ඔබට පැහැදිලි ඇති ඒ අනුව ශ්‍රී ලංකාවේ භූවිෂමතා කලාප තුන ප්‍රධාන භවිෂමතා කලාපතුන මෙහි නිරූපණය කරලා තියනවා. මෙ ර සිතියමෙන් දැක්වවෙන්නේ ශ්‍රි ලංකාවේ උෂ්ණත්වය ශ්‍රි ලංකාවේ ඒ ඒ ප්‍රදේශුවට ලැබෙන උෂ්ණත්වය නිරූපණය කිරීම සඳහා මේ සිතය නිර්මාණය කල තියන එහමනම් තේමා සිතයමක් කියල කියන්නේ යම් කිසි තේමාවක් ඇතතේ එමනැත්තයම අරමුණක් එකක් හෝ කිය පැා කනතේ නිර්මාණය කරන සිතියම් කියලා ඔබට පැහැදිලිය ඇති. ඉළඟට අපි සාකච්ඡා කරන්නේ බූක්ෂණ සිම් බූලක්ෂණ සිටයමක් කියල කියන්නේ බෞතික හා සංස්කෘතික ලක්‍ෂණ ඇතුළත් වනසේ සකස් කරන ලද සිතිියමක් භෞතික ලක්ෂණ කියලා කියනවා අපි මිනිසාගේ මැදිහත්වීමකින් තොරව පරිසරේ එමනැත්ත මේ පෘතිවයේ නිර්මාණය වෙලා ඇති ලක්ෂණ. එවගේම සංස්කෘතික ලක්ෂණ කියලාප කියනවා මිනිසාගේ මැදිහත් වීමකින් පෘතුවිය මත නිර්මාණය කරන ලද බූලක්ෂණ. එතකොට බූලක්ෂණ සිතියමකින් භෞතික හා සංස්කෘතික කියන මෙම ලක්ෂණ ඇතුළත් වනසේ බූලක්ෂණ සිතයම් නිර්මාණය කරලා තියෙනු. එහිද භූව්‍යමතාවේ ජලවහනයේ ස්වාභාවිික භුක්ෂලතා ජනාවාස, කෘෂිකාරමික බෝගවර්ග, නගර මන්මාවත්, දුම්රිය මාර්ග, පරිපාලනමයි, ජාලක වටිනාකාම්, අක්ෂාංශ දේශංශ යනාදී විවිධ ලක්ෂණ ඇතුළත් කලති නො. එහමනං භූලක්ෂණ සිතියමක මෙන මේ කරුණු මෙන මේ ලක්ෂණ ඇතුළත් පනිර්මාණය කලති නො මේ හිඉපදාන වශයෙන්ම බෞතික හා සංස්කෘතික ලක්ෂණ ඇතුළත් කලති නවා. භූවිෂමතාවය ජලවහනය, වාභාවික ක්ෂලතා දිය ස්වාාක ලක්ෂණ හැටියට අප හඳුගන්න පුළුවන් එවගේම මිනිසා විසි නිර්මාණය කරපු ක්ෂ සංස්කෘතික ලක්ෂණ හැටියට ජනාවාෂ කුෂිකාර්මිකභෝගවර්ග නගර මන්මාවත් දුම්රිය මාර්ග පරිපාලන මායිම් ආදිය අපට දකිින් ලැබෙනු මේ ඔබට නිරෝපණය වන්නේ බූලක්ෂණ සිතියමක් මේ හොඳින් නිරීක්ෂණය කරාට පස්සේ කලින් සඳහන් කරපු බෞතික හා සංස්කෘතික ලක්ෂණ අපට හොඳින් අවබෝධ කරගන්න පුළුවන් මන්මාවත් පැහැදිලිව පයෙනවා. එවගේම භූවිෂමතාවය නිරූපණය කිරීම සඳහා සමෝච්චරයකා දක්නට ලැබෙනවා. එවගේම වගාවන් නිරූපණය කිරීම සඳහා කොලපාට එහමනැත්තං වර්ණ යොදාගෙන තියෙනවා. එවගේම යම් යම් සංකේත, පාසල පල්ලිය රෝහල ආදී, කාරය ලක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා සංකේත යොදාගෙන තිරෙනට පේෙනවා. එ වගේම අකුරු මගින් අක්ෂර මගින් යම් යම්පදේශ නම් කල තියෙනවා මේආදී වශයෙන් සම්මත සංකේතවර්ණ අක්ෂර යොදාග යම්කිසි පර්මාණයකට අනුව තමයි මෙවැනි සිතියමක් නිර්මාණය කරන්නේ හොඳයි මේ දක්වා අපි සාකච්ඡා කරහා මූලික පිරිවෙන් අවසාන විභාගිය පහවසර භූගොල විද්‍යාව භූලක්ෂණ සිතයම් අධ්‍යයනය කියන පාඩමට දාළ කරුණුකිීපයක්. සිතියමක් කියන කුමක් ද කියන එක පිළිබඳව අපි නිර්වච්චනයන් ඉදිරිපත් කරා නිර්වච්චනයන් පිළිබඳ සාකච්ඡා කරා. එවගේම සිතියම් ඉතිහාසය පිළිබඳව කරුණු සාකච්ඡා කරා. සිතියම් ඉතිහාසය කොපම න අතර දෙව්‍යනවද ආදී වශයෙන් සිතයම් විද්‍යාව ප්‍රවර්ධනයට දායකි වූ විද්‍යාශනයෙන් පිළිබඳව යම්තාක්දුරට කරුණු සාකච්ඡා කරන්ට එදම සිටියම් ඉතිහාස සම්බන්ධුවන් එවගේම සිතියම් වර්ග මොනවද කියලා අපි සිතයම් වර්ග දෙකක් පිළිබඳ අධ්‍යනය කරා ඉගෙන ගත්තා තේමා සිටයම් බූලක්ෂණ සිතයන් කියනෙකුමක් පිළිබඳව සරලව අපි අධ්‍යයනය කරා මීළඟට සිතියමක් කියවන්නේ එමනත්තක් සිතිියමක් අධ්‍යනය කරලක් ඒ සිතිියමක තියන තොතුරු කොමද විශ්ලේෂණය කරන්නේෙක පිළිබඳවයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සිතිියමක තියන තොරොතුරු අපි අධ්‍යනය කරන්නේ කු හොමද කියනෙක පිළිබඳව පැවරු මක්කා කාරයට අභ්‍යාශයක්කා කාරයට බලමු. එකට පනත්දා හා බූලක්ෂණ සිතියම් කොටසක් ගෙන එම සිතියම් ප්‍රදේශයේ බෞතික හා සංස්කෘතික ලක්ෂණ පිළිබඳ සවිස්තර වාර්තාාවක්ෂපය යන්න ඒ සඳහා පහත් දැක්වෙන අනුමාත්‍රෘකා උපයෝගී කරගන්න. මේ මාත් අනුමාතෘකා මොනොෝද කියලා එකන්නකට බලමු ප්‍රදේශය පිහි පදේශයක් ගත්තට පස්සේ අපි ගන්න සිතියම් කොටසට අනුව. ඒ පිහිටීම පිළිබඳව අපට කරුණු ගරනාවක් දිරිපත් කරන්න පුළුවන් ඒ ප්‍රදේශය කඳු කර ප්‍රදේශයක් ද. සමෝචරේකා හිදිර තියෙන ආකාරයනුව සමෝචරේකා බල ස්වභාවයනුව අපට කියන්න පුළුවන් මේ ප්‍රද භූෂමතාවයක්තින් මේ ප්‍රදේශය මොනුමගේ ප්‍රදේශයක් ද කියලා. යනුව පහත් බිමක්ද උස්බිමක්ද එහමනැත්තං කඳු කරපදේශයක් ද තෑන්තලා ප්‍රදේශක් ද කියන එක පිළිබඳව අපට දලා දශක් ගන්න පුළුවන් ප්‍රදේශයේ පිහිටීම අනුව. එවගේම භවිෂමතා ලක්ෂණ පිළිබඳව සිතියමකින් අපට භවණය කරන්න පුළුවන් අ්‍යන්නේ කරන්න පුළුවන් ඒ ඒ භූ විෂ්‍යමතා ලක්ෂණයන්ගේ පිහිටීම. නිම්න කඳු වැටි සානු තැන්තලාබිම් අදී මේ භූවිෂමතා ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ තමන් යොදාගන්න සිතයම් කොටසේ මේ භූවිෂමතා ලක්ෂණ පිළිබඳ තොරතුරුවේ ක්‍රෂ් කරන්න ඕන. ඊළඟට ජලවහනය පිළිබඳව. අපි සාකච්ඡා කරනකොට සිතයම් කොටසක ජලවහනේ ගංගා එවගේ වැැව් ඇලමාර්ග පිටල තියෙන මොනනාආකාරයටද. එවගේ ජය එම ප්‍රදේශයේ මොනතරම් මට්ටමකට තියෙනවද. ඒඇන්නේ ගංගා කොච්චර ප්‍රමාණයක් පිටල තියෙනවද එගේ වැැව්වාදය පිටල තියෙනවදාදී තොරතුරු ගණනාවක් අපට ගන්න පුළුවන්. එගේ ඒ ගංගාාවන්ගේ පිහිටි අනුව. ජලවහන් රටාවන් අපට හඳු ගන්න පුළුවන්. මේ ගංගාව මොන ජලවහන් රටාවට අදාළ දෙකක් ද. එවගේ සමස්ත ප්‍රදේශය ජලවහන් රටාව පිළිබඳ තලා දහසක් ගන්න පුළුවන්. එවගේම ජලය සමන් විත. ජලයෙන් අඩුවක් නැති ප ජලහිග ප්‍රදේශයක් ද කියන එක පිළිබඳ තලා දහසක් ලබාගන්න පුළුවන්. එවගේම ඉළඟට ප්‍රදේශය ජලප සම්පාදනය පිළිබඳව. ගංගා ගල්න දිසාවන් අනුව එවගේම භූවිෂ්මතා ලක්ෂණ. ද බැෑවම් පිහිටල තිෙන ආකාරයනුව ජලය සම්පාධනය කරගෙන වගා කටයුතු වාආදිය කරනවන ඒ ප්‍රදේශය කොහොම දෙටයුතු කරන්නක් කියන පිළිබඳව සිතියම් කොටසක් අධ්‍යනය කිරීමෙන් අවබෝධ ලබාගන්න පුළුවන්. ඒවගේම කුෂිකාරමයටයුතු කෘෂිකාරමය කටයුතු සිදුකරන වනං භූවිශෂම තාවයනුව ප්‍රදේශයට කැලපෙන කුෂිකාරර්මය කටයුතු මොනවාද. එවගේම ඒ ප්‍රදේශයේදන්ට තියෙන කුෂිකාරම කටයතු මනවාද අධදී වශයෙන් තොරතුරු ඇතුරත් වෙන වහිද. භූමි පරිභෝගය කියෙලා හඳ හඳුනාගන්න අපි භූමිය යොදාගෙන තිබෙන ආකාරය. එහිදී මොනමොන වගාවන් සඳහා භූමිය යොදාගන තියෙනවද කෙනෙ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. එ වගේම ගමනාගමන කටයුතු. මාර්ගජාලයේ විහිදීම. ප්‍රධාන මාර්ග අප්‍රධාන මාර්ග කරත්ත පාරවල් අධිපාරවල්ලාදී මාර්ග ජාලය පිළිබඳව අධ්‍යයනය කරලා. එ තුළින් අපට ගමනා ගමන කටයුතු පිළිබඳව යම් නිගමනවලට විස්තරවලට විවරණවලට එලබෙත්න පුළුවන්කාවම්පවතිනවා ඊළඟට ජනාවාස මේ ප්‍රදේශය ජනාකීරණ ප්‍රදේශයක් ද එවගේම ජනහන ප්‍රදේශයක් ද කියෙනෙක පිළිබඳව ප්‍රදේශය ජනවාශ පිළිබඳ අවබෝධය ලබාගන් ගැනීම තුළින් අපට කියන්න පුළුවන්කවම් පවති නවා එවගේම ජනාවාස රටාව කුම ආකාරයට ජනවාස පිටල තිනවද මාර්ග දෙපස පිටල තිනවද ඒවගේම බිම්මල කොහොමද ජනවාස පිට තියෙන්නේ ආදී වශයෙන් තොරතුරු ගණනාවක් අපටඉදිරිිපත් කරන්න පුුවන් ඒවගේම ඒ ප්‍රදේශයේ සිටින සමස්ත ජනගහනය පිළිබඳ දලා දහසක් ලබාගන්න පුළුවන්. ඔන්න ආකාරයට ප්‍රදේශය පිහිටීම, භූවිෂමතා ලක්ෂණ ජලවාහනය ජල සම්පාධනය කුෂිකාරමය කටයුතු ගමනාගමන ජනවාසදී. මේ අනුමාතෘකා ඔස්සේ සිතියමක් විවරණය කිරීමට ඔබට හැකියාව තියෙනවා. එවගේම මේ අනුමාතෘකා මදක තබා ගැනීමෙන් ඕනෑම සිතියක් පිළිබඳ විවරණයක් සපයනකොට අපට තුොරතුරු එක් රැස් කරගැනීම පහසුව තියෙනවා. එමනං සිතියමක් විවරණය කිරීමේදී මේ කරුණු පිළිබඳ අවධානයොමු කරගෙන ඒ කටිහිතු සිද්ධ කරන්න ඕන. හොඳයි මේ දක්වා ඔබ අප සමඟ. මූලික පිරිවෙන් අවසාන විභාගයට තුන හතර පහ කියන ශේණිවලට අදාළ සිතියම් කොටසේ මූලික කරුණු කීපයක් පිළිමුඳද සාගච්ඡා කරන්ටයෙදුුණාඒ අනුව මෙම පාඩම් මාලාව අපි සකස් කරලා තියෙන්නේ සෑම පන්තියකම තුන හතර පහ කියන ශණිවලට මේශන් තුනේම සෑම පන්තියකටම ගැලපෙනක්කාරයට පිෙන් අ අවසාන විභාගයට මුහුණ දෙන අපේ හාමුදුරුවන් වහන්සේලාට ශිෂ්‍ය දරුවන්ට වගේම අනිකුත් හතර තුනශේණිවල අධ්‍යාපනය ලබන අපේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලාට දරුවන්ට සිතියම් පාඩමට අදාළ කරුණුරාශයක් මෙම පාඩමෙන් අපි සාකච්ඡා කරට එෙදුනා. සිතියමක් කියන්නේ කුමක් ද කිය එක පිළිබඳව අපිසාකච්ඡා කරා. එවගේම සිතියම් නිර්වචනය පිළිබඳව තින්දදි ප්‍රසාකච්ඡා කරා සිතියම් ඉතිහාසය පිළිබඳව ඒවගේ සිතියම් වර්ග පිළිබඳව සිතියමක් විවරණය කරන්නේ කොහොමද ඒ සිතියමක් විවරණය කිරීමේදී අපි යොදාගන්න අනුමාත්‍ර කාමනවාද කියන කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරන්නට දුන්නා හොඳයි. අදට අප මෙම පාඩම මෙතකින් නිමා කරනවා නැවතත් තවත් පාඩමකින් ඔබ හමුවට එනතුරු සියෝධනාටම තිරුවන්සරණය.